ඊළඟතය ආලතියෙන ප්‍රශ්නය තමයි ඔබවහන්සේ නිර්මාන්ස නං ඇයි මස්කෑවම පවුනය කිය කිය මස්පන ප්‍රමෝට් කරන්නේ කියලා. අපි හැමදාම කිවවා ප්‍රත්තිවේක්ෂා කර ධානයවලද භික්‍ෂූන් වහසේට මස්න්ස ප්‍රෝට් කරන්න අව්‍යාවයක් ති න් බ. බුද හන්දුවත් ම මේ මොකද මස්හන්ද කන්ඩ පා කියල නෑ යරයි මේකයි පව්නෑයි අරයි මේ පොත් පත්ලේලිය බන කියන්න. හරි මස් බන කියන්න. අවශ්‍යද කියන්නකෝ ප්‍රත්්‍යවේක්ෂා කරන්න භික්‍ෂුව කරන. හරි ඒ නිසා මිනිස මත ඔක්කොම් ොරුකාර ම ඇිල්ල ික්ල්ල කියන ඔක්කොමනිස ොරුකාර තු හරි ර ද්‍රෂාව හංගගෙන නිකං මේ නැතිසිිල් නැති බාාවන හරි බොරු පෙන්න්න පෙන මිනිස්ස රටකෙන බිස්්නස් කරම ජවාරන් කාරමේ ගොල්. හරි. මේ නිහල් මතර බතුමාගේ හාටෝක් වලට අන්ඩෙපා කිය ම නංගති හැමදාම් හාටෝක් තමයි සත්පුරස පිංවත්නය ඔබවහන්සේ නිර්මාහන්ස නම් ඇයි මස්කෑවම පවුනෑ කිය කියිය මස්බන ප්‍රමෝට් කරන්නේ කියල අහලා තියෙන්නේ. ආර්ස්ථායක මාර්ගය පිලිපත්න කට්ටියයට එකක මේකට විතරක් නෙමේ අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ. කැමැති ආකාරයකට එකම නිවන උදෙසා කටයුතු කරන්න පුළුවන්. සෝහන් සකදාගාමී අනාගාමී අර්හත් ගෙන සතර මග සතරඵලයන්ගේ වෙනසක් නෑ. එවුනාට ඉතින්ති යන්න පුළුවන් මාර්දිී එකනිකාට විවිධාකාරය. එක එකනාාට විවිධ ක්‍රමවස්සේ ඉතින්ට යන්න පුළුවන්. හැබයි ආර්්‍යස්ථායක මාර්ගය වෙනසක් නැහැ ආර්්‍යස්ථායක මාර්ග පිළිපදින්න ඕන හැමෝම. එවනාට ආර්ය්‍යෂස්්ඨායක මාර්ගය සහන් නිවන වෙනසක් නැතවුනාට ඒක අනුගමනයකන පුද්ගොලෝ විධාකාරය අපි ස්සාමන් වහන්සේ, මේක දැනගන්න ධර්මඥානය අවස්සයි. අන්තවාදී මතවාදයකින්ල ධර්මඥානය ලබන්න පුුවන්කමක් නැහැ. අපේ පින්වන්ට සාමීන් වහන්සේ කැමති කෙනෙක්ට කැමති ඕනෑම ආකාරයකට එකම නිවන උදෙසා කටයුතු කරගන්න පුළුවන්. දුතාග ප්‍රතිපාතියාදී සියල්ලම නාමුරූප ධර්මයන්ගේ ක්‍රියාකාරීතයේ තීරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් කානා. කැමති දුතාග කැමැත්නා රකින්න පුළන් දුතාග නොරැක්කා කළ ප්‍රස්නකුත් නෑ. ඒවගේම තමන්ගේ ප්‍රතිපාත්ති තමන්ට කැමති විදිහට රකින්න පුළුවන්. විසේසෙන්ම. ඉස්කඳධාතුවාආයත්නාදිය පවීනත්්‍යයන් ලබල ඉක්කඒකාකාරයට ඒ කවුනුදිහා දකිනකොට තමන්ට කැමතිවිදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පුළුවන් නිවන් දකින්න හැබේ ආර්ස්ථායක මාර්ග ප්‍රතිපත්තියම තමයි නිවන තුළ තියෙන්නේ යන්න තියෙන මාර්ගයේ එයයි වෙන මාර්ගයක් නැහැ ඒ මාර්ගීෆිළිපත්නකොට එක එක පුද්ගොලු විවිධාකාර වෙනවා. ද නිර්මාන්සවී ආහාරයක්. නොකා ඉඳීම නෙමෙයි වැදගත්දේ වැදගත්්දේ අපේසාමින් වහන්සේ ත්‍රිපිටක බුද්ධ වචනයට. සිවුවනක් පිරිසට මිනිස්සුන්ට නින්දා අපහසාදිය කරමින් අකුසා රැස්කර ගැනීම නවත්තන එක තමයි වැදගත්මදී. වැදගත්මදී නිර්මාන්ස ආහාරයක් අනුභවකරමින් ජීවත්තනය එක නෙමේ. ඔයේ කායකරම වචීකරම මනෝකරමයු තමන්ගේ සසට හානිෙදදායක කරමයෝ රෙස්කද ගන්න බලක් ගන්නයි හෝන. දැන් එකිනෙකාට නින්දා කරමින් අපහස කරමින් මුස්ලි විසුරු කරමින් විවිධ විදියට ඒ අයවා අපහසුවට පත්කරන්න තමනොත් අපහසුවට පත්වෙලා සම්පූර්ණයම ධර්මයක් විකෘතය කරමින් එහෙම කටයුතු කන එක නවතාලීමයි වැදගත්දේ. ධර්මය හරි තැනින් අල්ලගන්න බැරිවෙලා මිත්‍යාදුෂ්ටික උනහාම ආහාරවලින් ඔය විදිහයට සුද්ධයක් හොයෙනවා. ඒ නිසා අපේ පින්වාන්ද ස්වාමීන් වහන්සේ. ආහාර වලින් මේ විදිහට සුද්ධයක් හොයන්න එපා. හරියට ධර්මේ හරිතනින් අල්ලගන්න. එතුකොට හම්බවෙයි ද කියන්නේ පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතුයි. ක කියන්න හිස් සාරයක් නැහැකෙන එක දුක්ඛ කෙර කියන්නේ පංචුපාතා අනස්කන්දය පිළිකුල් කළ හිුතුනිසා එගේම. නින්දා කළියයුත් නිසාත් හිස් නිසාත් සාරයක් නැති නිසාත් මේ පංචිපාදා නස්කන්දීට දුක්ක කියලා කියනවා. එතකොටඒ පංචිපාදා නස්කන්දී පැවැත්ම නැති කරන්නට අනුගමනේ කළයුතු ආර්ස්ථායක මාර්ග. නැත්තන්ගේ තන්හාව නැති කලදාන්නට ආර්යෂ්ඨායක මාර්ග තමයි පිළිපදින්නට ඕන, ඒක මේ ආහාරයක් අල්ලගෙන කරන්න පුළුවන් එකක් නෙමේ. ඒක ඔය පින්වන්ත ස්වාමීන් වහන්සේ. ඒක සතුන්මරියම් සොරකංකිරීම්, කාමේවාර්තවා හැසරීම් කායකරම. ඒවගේම බුඩුකීම් කේලාම්කීම් සැරපස වචනකතා කිරීමම් හිස්වත්න කතා කිරීම්. ඒ වචී කරම ඒ වගේම අභිද්‍යා ව්‍යාපාද මිච්චා අදීත්ති මනොෝකරම මේ අකුසල කර්මයන් රැස්කරගන්නේ නැතුව කුසල කර්මයන් කරමය සත සතුපට්ඨානය වඩමින් කරන්න ඕන කාරණාවක් එන්සා ධර්මය හරිතනින් අල්ලාගන්න එක තමයි සුදුසු එහෙම නැතුනොත් ඔය වගේ සද්ධර්ම පතිරූපක මිත්‍යාදුෘෂ්ටිවලින් නිසා ආහාරවලින් සුද්ධියයක් හොයෙනවා. ආහාරවලින් සුද්ධියක් හොය නවන්නන් කළ ේුතු හොඳම දී තමයි ජාාව ල ට අහුරක් ගිලින එක එහම නැත්තම් ඒකට ගැලපෙන අරුලු පැති වගේ දේවල් පානය කරන එක. එහම නැතුව ආහාරවලින් සුද්ධියක් හොයන්න නැතිව අනිවාර්ය . ලෙසන් හමුලින්ම නසන ගමනත්තමයි බුදු දහමතුලි පෙන්නල දෙන්න ඒක ඒ විදිහධ කරන්න කටයුතු කරන්නේ සතු මැරීම නතර කරන්න. එතකොට අරමුනිට්ු කරගන්නත් පුළුවන්. කරමේ ගැන ඉගෙනගන්න කරමේ ගැන ඔබහන්සේට ඇත්තටම කිසිදු වැටහීමක් දැනුවක් නැති බව මේ අහලා තියෙන පස්්නවලින් දිගින් දිකට මහන පස්නවලින් පේනවා. එනි සාපේ පෙන්හන්ට ස්වාමින් වහන්ස විශේසේම ස්වාමින්න් වහන්සේ නමක් විදිහට දැනගන්න ඕන චතුරාරය සත්‍ය ධර්මයේ. චතුරාරය සත්‍ය ධර්මයේ පංචිපාදානස්කාන්දයේ. සංකාරාස්කන්දය තුළ චේතනාව කළ ධර්මතාවයක් තියෙනවා ඒ චේතනාව කියන්නේ කර්මය කියලා දැන ඉගෙන ගන්න ඔබහන්සේට කර්මය කියන්න මොකදද කලා ඒ විදිහට නිරවුල්ල තේරුම්ගන්න පුළුවන්උනෝතින් ඔය ආහාර පස්නේ අත්හරීවී. ඔය තියෙන මිත්‍යා අදුෘෂ්ටිය නැති කරගන්න මේ කරන්නේ නිකලැල්ව ඉන්න සංඝරාත්නය කතාවට අල්ලගෙන අපහාසේට පත්කරමින් උවහන්සේලා උගලකට ඇතවීමක් වගේ කාණාව එංසා නිකළ ඇල්ව ඉන්න සංගරාත්නයට නිකල ඇල්ල සම්බුදු සසන උදෙසා සිදුකරන මෙහෙවද පහසුවෙන් සිදු කරගෙන යන්නට ඉර්දීමය වඩා සුදුසු එහෙම නැතුව තමුණොත් විනාස වෙලා මහා සංගරාත්නයක් විනාසකරන එක නෙමේ පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේ මිත්‍ය දුෘස්ති අත්හැල්ලා සම්යක් දෘෂ්ටියට පත්වෙලා සස්රින් ඉගුට වෙන්නට අධි ස්ථාන කරගන්න ඉංගීසි ටිවසන් කිරීමට වඩා සුදුසු මදිය තමයි ආර්යස්ථායක මාර්ගේ පිළිප ඇලා සසරින් එකුට වෙන්නට අධිස්ටාන සීලිවමිය මනුස්ස ජීවිතී, අවස්්‍ය පැවිදිඋුණු අරමුණ ඉටු කරගන්න, කටයුතු කරණ එක. සතර සතිපට්ඨානේ ගැන් දිියසනා කරන්න. ආර්ස්ථායික මාර්ගී ගැන් දේශනා කරන්න චතුරාට සත්‍ය ධර්මය ගැන් දේශනා කරන පටිච සමුපාත් ධර්මය ගැන් දේශනාකාරන බිස්ස්වා ක්‍රසින් දේශනා කළියයතු උතුන් ස සත්්ධර්මය දේශනා කරනවා නම්. ඔය අර්හත්තජයේ දැරීමේ උතුම් ප්‍රටිඵල සාක්ෂාත් කරගන්න ඔබහන්සේටත් පූඩුමේ පුළුවන්කම ලැබී ඔබහන්සිගේ ඇසුර නිසා අනිත් අයටත් ඒ කල්යානිමි තාසය නිසා පුළුවන්කම ලැබේ බිස්සුවක් වන්නට උත්සාවන්ත වෙන්න.